අයිබෝවන් බිඳුනු බැඳුනු සිතක රස මතක අවසන මාත්‍රා අද මාත්‍රා වැඩසටහනේ ඔබ හමුවන්නේ බිඳුනු තැන් සියල්ලක් යලි ප්‍රතිසංස්කරණය කරගනිමින් ජීවිතයට මුහුණ දුන් දිරිය කාන්තාවක් එසේ ජීවිතයට මුහුණ දෙමින් තමුන්ගේ රංගන ජීවිතයේ තවමත් ඉහළින්ම සිටින චරිතයක් ඇයි තමයි රංගන ශිල්පිනී නිල්මිනී තෙන්නකෝන් අපි ඊටම සාදරයෙන් අපේ වැඩසටහනට පිළිගත්තා ඇයි ගැන බොහෝ දේ අපිට කතා කරන්න තිබෙනවා බිරිඳ වගේම අදත් මාත්‍රා සංගීතයෙන් රස ගන්නවන්නේ අපේ තරුණ සංගීතවේදින් පිරිස උදේෂ් ඉන්දුල ප්‍රමුඛ සාරෝ සංගීත කණ්ඩායම අද ගායන වෘන්දය ගායක ගායිකාවන් හතර දෙනෙක්ම ඉන්නවා විශාරද විහංග නිලක්ෂණ ඒ වගේම යොනාලි තිෂාක්යා ඉන්නවා අය සංගීත ගුරුවරියක් හැටියට කාලයක් කටයුතු කළා කාංචි සෙනවිරත්නත් එකතු වෙනවා ගීත ගායනට ඒ වගේම අපේ විනෝද අල්විස් ඔහුත් අද අපිත් එක්ක ගීත ගායන්න එකතු වෙනවා දැන් නිල්මිනි තෙන්නකෝන් සමග ඔබ තෝරාගත් පළමු ගීතයට යන්න කලින් මට හිතුණා දැන් අපි අර ක්‍රිකට් ක්‍රීඩකයෝ ගැන කතා කරනවා වගේ ඔබ ගැනත් කතා කරන්න දෙයක් තියෙනවා මට හරියටම අවුරුද්ද මතක නැහැ හැබැයි පිට පිටම අවුරුදු 6ක් එක දිගට ජනප්‍රිය නිලී සම්මානය ඔබ ලැබුවා මතකද ඒක මොනවද ඒ ටෙලි නාට්‍ය ඉස්ලාම මේ දැන් නැගින නිලිය සම්මානය ගන්න කලින් ජනප්‍රිය නිලිය සම්මානය අරගෙන තිබුණේ ඒ පසුව තමයි නැගින නිලිය සම්මානය ලැබුණේ ඒක දැන් දැන් අහවල් නිර්මාණයට කියලා නෙමෙයි ඒ වෙනකොට ලංකාවේ දූදරු දීප්ති කියන්නේ ලංකාවම ආදරය කරපු චරිතයක්. මම හිතන්නේ ඒක ටිකක් දිගට කතා කරන්න තියෙන කාරණා. ඔව් ඉතින් ඒ වගේ දිගින් දිගට ගත්තොත් එකක් කියලා නෑ හැම චරිතම එකට එකතුලා ඒ කාලේ අර ටීවී එකේ හැම channel එකම අපිට තිබුණ දෙක තුනයිනේ ඉතින් ඒ හැම එකෙම හිටපු නිසා එහෙම පේලියට මට හම්බ වුණා. අවුරුදු හැබැයි ඔබ ජනප්‍රියම නිලිය පිට පිට 6ක් 6 වතාවක් ලබා ගත්තට ඒ සම්මානේ ලබාගෙන තිනෝ 8 වතාවක් හෝ 8 වතාවක් 8 වතාවක් හොඳයි පළමුවෙනි ගීතයට අපි යමු ඔබ කීවා මහත් කැමැත්තකින් මට දේශාභිමානී ගීතයක් තෝරගන්න ඕන මුලින්ම කියලා අමරදේවයන් ගායනා කරන නිවහල් සිතවිලි සිතනා සිතත් උදාරයි ඇත්තටම මේ අමරදේවයන් කියන්නේ අපේ රන් තැඹක් ජීවිතේට නොමැකෙන හඬක් පණ්ඩිත අමරදේවයන්ට අපි ගොඩක් ආදරය කරනවා සහ මගේ ගමේ මං ගොඩක් ආදරය කරන මගේ තාත්තා ඒ කාලේ ළඟින් ඇසුරු කරා එතුමන් ඒ කියන්නේ ඔබ මොරටුවේ ඔව් එතුමන්ට උපහාරයක් හැටියටත් මේ රටේ සිටින ජනතාවටත් උපහාරයක් හැටියටත් මේ ගීතය තෝරගත්තේ මොකද 48 අපිට නිදහස ලැබුණා පෙබරවාරි 4 වෙනිදා එතකොට අපේ දරුව දුව දරුව සමහරක් වෙලාවට මේවා මුකුත් දන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම මගේ දිනියට මේ හැමදේම උගන්වනවා. එයා මේවා ගැන හොඳට දැනුවත් වෙලා තියෙනවා. ඉතින් මං හිතනවා චන්දනා ඒ ඇත්තටම නිදහස් සිතුවිලි කියන එක අපේ සිතුවිලි විතරක් පමණක් තියාගෙන හරියයිද කියන එක මට එක වෙලාවකට හිතෙනවා. මොකද ලංකාවේ මිනිසුන්ගේ හැමෝගෙම නෙමෙයි බහුතරයක්ගේ ආකල්පවල තියෙන මේ වෙනස්කම් නිසා රට තුල ගොඩක් වෙලාවට යම් යම් සිදුවීම් සිදු වෙනවා කියලා මට දැනෙනවා. ඉතින් අපි දාගෙන තියෙනවා අපේ මොළවල් වලට පොඩි කාලේ ඉඳලා අපි මහ දුප්පත් රටක් කියලා. මම ඒකට කැමති නැහැ. සංවර්ධනය වෙමින් පවත්න රටක් අනිවාර්යෙන්ම මේ මිලියන 22ක් විතර ජීවත් වෙන මේ පොඩි දූපතක ඉන්න අපි ලස්සන මිනිසු කොටසක් ලෝකේ හැම රටකටම මාත් ගිහිලා තේනවා හැබැයි ලස්සන මිනිසු කොටසක් අපි ඔක්කොමලා ඉතින් ඒක නිසා මට දැනෙන දෙයක් තියෙනවා හැම වෙලේම නැතකට කඳුලක් එන වෙලාවක් තියෙනවා අපේ රටට අපි අභිමානය දීලා ආදරය කරලා අපේ ආකල්ප වෙනස් කරගෙන මේ රට දියුණු කරගන්න පුළුවන් තත්ත්වයක් තියුණා කියන එක මා විශ්වාස කරන කොයිම වෙලාවකවත් අපේ මේ තෝඩ්ස් වලට දාගන්න හොඳ නැහැ අපි දුප්පත් ජනතාවක් කියන එක ඒක පොඩි කාලේ ඉඳලා ළමයට gedara දිදෙන මේක දුප්පත් රටක් කියලා. එතකොට දුප්පත් රටක් කියලා හිතුවම
ළමයා අධ්‍යාපනය පැත්තෙන් ඉහළට යන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ සමහරට අම්මයි තාත්තයි කරන රැකියාවම දුක් විඳින ජන රැකියාවනම් කරන ඒකම කරන්න හිතනවා. ඒ නිසා මම හිතනවා මේ ගීතය ඉතාමත්ම වටිනා ගීතයක් අපිට ආකල්ප වෙනස් කරගන්න තව කෙනෙකුට හැම වෙලේම ඊර්ෂ්‍යා කරන එක වෛර කරන එක ක්‍රෝධ කරන එක සියලු දේ නවත්තලා අපේ ජීවිත අපි ධෛර්යයෙන් ශක්තියෙන් ඉස්සරහට ගන්න පුළුවන් නම් හොඳයි. ඒ නිසා වෙන්ම තමයි මම මේ ගීතය තෝරගත්තේ. අපි මේ ගීතේ රස විඳින්න ඔබට ආරාධනා කරනවා. ඩෝල්ටන් අල්විස් ෂූරින්ගේ ගී පද මාලාව ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් සංගීතවත් කරමින් මේ ගීතය ගායනා කළේ. අද මාත්‍රා මුල්ම ගීතය ආරාධනා කරමු විහංග නිලක්ෂණට ගායනට. සිතු විලි සිතනා සිතත් උදාරයි නිවහල් නිමැවුම් මවන හිසක් උදාරයි නිවහල් සිතු විලි සිතනා සිතත් උදාරයි නිවහල් නිමැවුම් මවන හිසත් උදාරයි යශෝ කැලුම් වර ජෝතිය නිදුදාරයි නිවන් අසිරිමත් ජාතිය ජයනුදාරයි යශෝ කැලුම් වර ජෝතිය අද මාත්‍රා අපි සිටින්නේ සම්මානනීය ටෙලි සිනමා රංගන ශිල්පිනිය නිල්මිනි තෙන්නකෝන් සමග. දැන් මා හිතන්නේ 80 දශකයේ ටෙලි නිර්මාණවල රසවින්දා නම් ඔබ බොහෝ වෙලාවට ඔබට මතක ඇති අපි කවුරුත් කතා බහ කරපු අදටත් කතා කරන ටෙලි නාට්‍ය මාලාවක් තිබෙනවා. මෙගා නාට්‍ය පටන් ගන්න කලින් ඒ කාලේ දූදරුවෝ සෝමවීරසේන නායකයන්ගේ. දැන් ඔබට මතක ඇති මේ දූදරුවෝ නාට්‍යයේ තිබුණු එක චරිතයක් දීප්ති. මේ දීප්ති කියන චරිතය ඒ කාලේ අර දැන් කාලේ වචනවලින් කියනවනම් අලුත් ට්‍රෙන්ඩ් එකක් හැදුවා කියලා මට හිතෙනවා. මොකද කොණ්ඩේ කපාපු අපිලිවලට අඳින සහ බොහොම රැඩිකල් විදිහට කතා බහ කරන සාමාන්‍ය විදිහට කියනවනම් කොල්ලෝවාගේ කෙල්ලෙක්. ඒ චරිතය ඒ කාලේ නිල්මිණි තෙන්නකෝන් රඟපෑවේ. ඊට පස්සේ ඒක පූර්වාදර්ශයක් කරගෙන මම හිතන්නේ කොල්ලෝවාගේ කෙල්ලෝ හැදුනේ එතනින් කියලා. ඒක ඔබට දැනුණාද ඇත්තටම? චරිතද සමාජය වෙනස් කළා කියලා? ගොඩක් ගොඩක්. ඒක ඉස්ලාම දැනෙන්න පටන් ගත්තේ කුණ්ඩේ. ඒ කියන්නේ ඒක ට්‍රෙන්ඩ් එකක් හැදුනා. දීප්ති කට් කියලා කට් එකක් හැදුනා. ඊට පස්සේ ඒ විදිහට කුණ්ඩේ කපන්න ගත්තා.
ඇත්තටම කොණ්ඩ කපලා හිටියේ නෑ ගොඩක් හේතුවේ කොණ්ඩ කපලා කියලා මට දිග කොණ්ඩ තිබුණේ උදේට ගිහිලා නවලා කොණ්ඩේ ඒ විදිහට හදනවා ඊට පස්සේ ගොඩක් ඔය බියුටි සැලොන්ස් වලට ගිහිලා දීප්ති කට් කියලා ඉල්ලන්න පටන් ගත්තා එතකොට ඒක වෙනම වෙනම දෙයක් වුණා ඊට පස්සේ මං ඇඳපු අර කිව්වා වගේ කිසි පිළිවෙලක් නෑ අපිලිවෙල ඇඳුම් ඒවා गीत සහ මං ගරු කරන මගේ යෙහෙලියක් ලංකාවේ ඉන්න ජේෂ්ඨ කලාකාරියක් නිරෝෂා විරාජිනී කියන්නේ ඇය මගේ හොඳ මිතුරියක් දුක සැප දෙකම අපි කතා කරගන්න පහය ගන්න රෑ එළි වෙනකන් හරි ඇය ඇත්තම වටිනා වස්තුවක් අපේ රටට ඉතින් ගොඩක් ආරක්ෂා කරගන්න ඕන මං හැම වෙලෙම කියන නිරෝ මේ වාගේ කටහඬ ආරක්ෂා කරගන්න කියලා යාමට මැනිකි කියලා කතා කරන්නේ හරි මැනිකේ කියනවා ඉතින් ඇය වෙනුවෙන්ම තමයි මම මේ ගීතය තෝරාගත්තේ සහ ප්‍රේක්ෂකය අනිවාර්යෙන්ම මේ ගීතය වැළඳ ගන්නවා කියන එක මම හොඳටම දන්නවා අපි ආරාධනා කරමු අපේ ගායන ශිල්පිනිය යොනාලි තිෂාකයාට ගීතය ගයන්නට මුල් ගීතය නිරෝෂා විරාජිනී අරුණ කිත්සිරිගේ ගීපද සමන්ත පෙරේරාගේ සංගීතය
අද මාත්‍රා අපි රංගන ශිල්පිනී නිල්මිනී තෙන්නකෝන් සමග මම හිතන්නේ අද තෝරාගෙන තිබෙන ගීත හරිම අපූර්ව විවිධත්වයක් සහිත ගීත කියලා මට හිතුණා මේව ටිකක් මමත් කලින්ම අහලා බලලා ආවේ මොකද වෙනදාට වැඩි පොඩි වෙනසක් දැනුණා හැබැයි ගීත මීළඟ ගීතයට යන්න කලින් මට හිතුණා දැන් ඔබ අප හඳුනාගත්තේ වැඩි දෙනෙක් ටෙලි තිරයෙන් වෙන්න පුළුවන් ටෙලි නාට්‍ය වලින් වෙන්න පුළුවන් නමුත් ඔබේ පළමු වෙන තැන තියෙන්නේ සිනමාව නේද අර කොණ්ඩෙදිග ගෑනු ළමයා රෝයිද සිල්ලා මහත්තයා ගේ ඉස්සරහින් ගියපු කතාව කියන්න පුළුවන් ඔව් ඒක නම් හරිම සුන්දරයි හැම වෙලෙම මතක් කරනකොට ඒක ඇවිල්ලා අර මං අපි ඉස්කෝලේ හැරෙම තමයි රෝයිද සිල්වා අයයි සුමනක්කායගේ ගෙදර තිබුණේ එතකොට මම ඒ හැරෙම ඒ ගෙදර ඉස්සරහම ගෙදරක තමයි ට්‍යූෂන් ගියේ එතකොට අපි යාළුවත් එක්ක ඔක්කොම ටියුෂන් ක්ලාස් ඉවර වෙලා ආයි ඉස්කෝලේ යුනිෆෝම් එක විදිහට මම යන්නේ උතනින් තමයි යන්නේ යනකොට ඉතින් හැමදාම අපි දකිනවා මේ නනුන් ලිලියෝ ගොඩක් ඉන්නවා එතන ගොඩක් ඉන්නවා අපි දකිනවා ඉතින් ලංකාවේ ඉන්න ප්‍රවීණ අය ඉන්නවා අපි දකිනවා ඉතින් එක දවසක් ඇත්තටම මේ අපි දැකලා අපි හිතුවා කිලා පොතක සයින් කරගමුද මොකද කරන්න කියලා අපි දුවල ගිහිල්ලා ෂොප් බුක් ෂොප් එකකට ගිහිල්ලා ඔටෝග්‍රාෆ් එකක් අරගෙන ආවිල්ලා අපි මේ ගේට්ටු ළඟට ගිහිල්ලා අපි අහුවා මේ අපිට මේක සයින් කරගන්න පුළුවන්ද මේ මේ රවින්ද්‍රන්දනී මහත්මයා නේද මේ ඉන්නේ කියලා ඒකලම් පොඩක් ඔව් ඔව් මේ රවිසා තමයි ඉන්නේ කිව්වා මං කෝ අපිට මේක පොඩක් අසං කරගන්න පුළුවන්ද කියලා කිව්වා ඊට පස්සේ අපි තුන්දෙනෙකුට ඇතුළට එන්න කිව්වා. ඒතකොට මම හිතන්නේ මොකක් හරි රෝගගත කිරීමකට හරි මොකකට හරි සම්බන්ධ වෙලා. ඉතින් අපි ගියාමත් තක් ගාලා රවින්දන්දනේ කියලා මෙහෙම අසං කළා. අපි මේ අර අපි පොඩි එහෙම චිත්‍රපටි බලන්න ගිවල් වලින් අපි එක්කගෙන යන්නේ නැහැ. නමුත් අපි ඡායා වගේ දැකලා තියෙනවා. ෆිල්ම් වල කට් අවුට්ස් තියෙනවා ස්කෝල් ළඟ ෆිල්ම් හෝල් එකේ. ඒ දකින ටික විතරයිනේ. ඊට පස්සේ සයින් කරගෙන ආවා ඔක්කොම කරගෙන ඇවිල්ලිවෙලා මේ අපිට හරි සතුටෙන් අපි දුවලා ආවා. දවස් දෙක තුනක් වගේ ඔතනින් යනකොට තමයි කතා කරලා මගේ ලොකු අක්කා එයාත් එක්ක හරි යාළුවෙ මේගොලු. ඊට පස්සේ මේ එයා ගිලා කියලා තියෙනවා මේ මේ අපේ නංගිය ඇවිල්ලා තියෙනවා මේ ඔටෝග්‍රාෆ් එකක් සයින් කරගන්න. ඉතින් හරි සතුටෙන් ආවා මේ රවින්ද්‍රන්දිනි මහත්මයා සයින් කරා කියලා මම කිව්වා. අනේ කෙල්ලට ගිහින් කියන සෝරි කියලා. මේගොල්ලෝ ලනුවක් දීලා තියෙන්නේ රවි අයියා නෙමේ හිටියේ හර්බර්ට් රංජිත් පීරිස් මහත්මයා. එයා තමයි රවින්ද්‍රන්දිනි කියලා සං කරලා දීලා තියෙන්නේ කියලා. මට ඒකේ උනාට පස්සේ කාලෙක ගොඩාක් වටිනාකමක් වුණා. මොකද මම දූ දරුවකටත් ඉස්සෙල්ලා පළවෙනිම රංගපෑවේ එතුමා සමග එතුමාගේ අධ්‍යක්ෂණය යටතේ. ඉතින් ඒ චිත්‍රපටිය ඒ අවස්ථාව මට ලැබුණේ මට එන්න කියලා තනිකර සින්දුවකට නර්තනයක් ඉදිරිපත් කරන්න මට හම්බෙච්ච පළවෙනි අවස්ථාව ඒක තමයි. يعني පළවෙනි චිත්‍රපටයේ සින්දුවකට නටපු එක තමයි කරේ. ඔව්. තාමත් ඇඳුමත් මගේ ළඟ තියෙනවා ඇත්තටම. සිහිවටනයක් විදියට. ඔව්. හරි. දැන් මීළඟ ගීතය. දැන් මේ ගීතය මම හිතන්නේ ඊටාම විශේෂ ගීතයක් කියලා. මොකද යුග ගීත අතරේ පිරිමි ගායන ගීත අඩුයි. එතකොට ඒ දුලබ ගණේ ගීතයක් ගීතයේ ගයන්නේ අමරසිරි පීරිස් සහ අමල් පෙරේරා. එතන මේ ගී පද රචනාව බඳුළු නානාකාර වසම් සමාජ සම්මත සංස්කෘතික රාමුවෙන් එළියට ගිහිල්ලා ලියපු එකක්. ඔහුගේ රචනාවලත් වෙනසක් තියෙනවා. මේ වෙනසක් සහිත ගීතයට ඔබේ කැමැත්ත කොහොමද යොමු වුනේ? මේක මම ඇත්තටම මේ YouTube එකේ මිට කාලකට කලින් අහනකොට මම ගොඩක් ආසෙ හිතුණා. මම ඒකේ විෂුවල් එක දැක්කා. එතකොට මම ගොඩක් ආසෙ හිතුණා මේ මොකද්ද මේ සින්දුව කියලා. මොකද මං අමල්ගේ ගීත වලට ගොඩක් කැමති. ඉතින් මේ කානිතක ලියලා තියෙන්නේ බන්දුල නනායකරවසම් මහත්මයා එතුමාගේ ගීත වලට මම ගොඩක් හරිම ආදරේ හරිම ආසයි. ඉතින් මේ ගීතේ මං ඇහුවා අහනකොට මේ
මොකද ඈතකට යනවා නිකන් මේ මේ එක්ස්පීරියන්ස් එකක් නෙමෙයි නමුත් අහන්න අහන්න ආසෙ හිතන ගීතය අන්තික ලංකාවේ ඉන්න ප්‍රබලම ගායකෙක් අපි මං හිතන්නේ හැමෝම ආදරය කරන හඬක් තියෙන්නේ ඉතින් ඒක නිසා අමරසිරි පීරිස් මහත්මයාගේ ගීතයක් මම හිතුවා ලේකිරි කඳුළුගේ ගීතය තෝරගන්නවද ඒකත් එතුමම්මයි ගායනා කරන්නේ මේක තෝරගන්නද කියලා ඉතින් ලියනවා කපනවා නමුත් අමල්ටත් කැමති නිසා ඒ අවස්ථාවත් මට දෙන්න උවමනාව තිබුණා මේ ගීතය මම තෝරගත්තේ මොකද මේක තාමත් මාදරණීය ගීතයක් තරුණ කෙනෙකුත් වයසට ගිය කෙනෙකුත් ආදරය කරන තාම ලස්සන ගීතයක් නිසා තෝරගත්තා ඊට වැඩිය එහා ගියපු එකකුත් තියෙනවා ඔව් වියපත් සමියෙක් සහ තරුණ බිරිඳක් තරුණ බිරිඳක් මේ මැද්දට තරුණෙක් ඇවිල්ලා තරුණෙක් එනවා ඒතකොට විරාගී ආලය සහ සරාගී ආලය අතර මම හිතන්නේ ගීතය අහලම ඉතින් ටික ඔබට විඳින්න පුළුවන් අමල් පෙරේරා සහ අමරසිරි පීරිස් ගීතය ගායනා කළේ බන්දුල නානායක අරවාසම්ගේ ගීපද සුරේෂ් මාලියද්ද සංගීතය අපි මේ ගීතය ගායනට ආරාධනා කළා අපේ ගායන ශිල්පියා විහංග නිලක්ෂණ සමග විනෝද් අල්විස්ට විරාග රාගය අතරේ තනි වූ
අද අපි රසමතක අවසමින් ගී රස වෙදින්නේ රංගන ශිල්පිනී නිල්මිනි තෙන්නකෝන් සමග. දැන් මීළඟ ගීතය ඇය තෝරගෙන තිබෙන්නේ ඇයම රංගපෑ ටෙලි නාට්‍යයක. දැන් මේ සෝමරත්න දිසානායකයන්ගේ ඉටිපහන්. මේකේ ඩේසි සූසන් චරිතය මට මතකයි. දැන් දිමුතු මුති වලින් පටන් ගත්තාම ඊළඟට දූදරුවෝ දීප්ති එනවා මේ චරිතය එනවා ඊට පස්සේ කෙලිමඩල ලේකිරි කඳුළු මේ හැම චරිතයක්ම ගත්තාම එකකට එකක් වෙනස්. ඒ කියන්නේ එක වෙලාවක දගකාර කෙල්ලකගේ සිට කටකාර ගමේ ගැහැණියක් අම්මා කෙනෙක් දක්වා යන්න පුළුවන්. නිහල් සිංහ මහත්තයා කොහේරි පත්‍රයක ලියලා තිබුණා ඔබට මේ සුවිශේෂ හැකියාව තිබෙනවාය කියලා රංගන පාසලකින් අධ්‍යයනය නොකර. හරිද මං කිව්වොත්? ඇත්තටම කොහොමද ආවේ? ඇත්තම එතුමන්ටම තමයි පින් සිද්ධ වෙන්නේ. ඇත්තම ඒ පින දිවිනිහසින් යන්ට අයිති වෙන්න ඕන. මොකද එතුමන්ගේ යටතේ රංගනයට ආපු නිසා මගේ ජීවිතේ ලොකු දේවල් ගොඩක් මට ඉගෙන ගන්න පුළුවන් අවස්ථාව ලැබුණා. ඔබ වෙලඳ දැන්වීමකට නේද ඉස්සලම ආවේ? ඔව්. ඉස්සෙල්ලා දිග කොණ්ඩේ පෙන්නන්න. ඔව්. ඒත් මාව මේ ඩාන්සින් ක්ලාස් එකේදී දැකලා මාව ගත්තේ ඇත්තටම මං හිතන්නේ එතුමන්ගේ තෙක්ක වැඩ කරපු නිසාවෙන්ම තමයි මගේ රංගන පාසල ආරම්භ කරේ කියලා කියන්න පුළුවන්. හැබැයි රංගනය පිළිබඳව මං යම්කිසි කාලයක් පාසල් යන ගමන්ම අධෑරීමක් කරා දයවයිමන්සේගේ ඒත් නැටුම් පන්තිට එන ගමන්ම දැකලා ආස හිතලා මං එතනට බැඳුණා. ඒ හැම දෙයක්ම මගේ ජීවිතේ එක තැනකට එකතු කරගෙන මගේ රංගන හැකියාව එකතු කරගන්න පුළුවන් වුණා කියන එක මා විශ්වාස කරනවා. ඉතින් දිවි නිහසින්යන් ඔහුගේ ටෙලි නාට්‍ය කීපයකට මාව ගන්නවා. එතකොට මම ඉතාම අඩු වයසක හිටපු කෙනෙක්. ඒත් කිලිමල්ල චිත්‍රපටයට මාව තෝරගත්තම මට ඉතාමත්ම ආශාවක් ආවා. එතනදී එතුමන් මට කිව්වේ කවදා හරි දවසක හොඳ දුර ගමනක් යනවා හිමින් යන්න කියලා. ඉතින් ඉටිපහන් ගැන ඉටිපහන් මේ ගීතය ඔබ රඟපෑ ටෙලි නාට්‍යවල චිත්‍රපටිවල ගීත මෙච්චර තියෙද්දි මේ ගීතයට හිත ගියේ ඇයි? මේ ගීතය ඇත්තටම අද ජීවත් වෙන දුවා දරුවන්ට කාන්තාවන්ට ඉතාමත්ම වටිනා ගීතයක්. මේක විශාද නන්දමාල්මි මහත්මිය ගායනා කරන ගීතයක්. සෝමරත්න දිසානායක මහත්තයා අධ්‍යක්ෂණය කරේ. ඉතින් එතුමන්ගේ යටතේ මේක 95 තමයි ඔය අධ්‍යක්ෂණය වෙන්නේ. ඒ කියන්නේ ඉටිපහන් එක කියලා තිබුණා. දෙක එක ඇවිල්ලා වසන්තයක්ක දෙක ඇවිල්ලා වසන්තයක්ක දුව ලොකු වෙනකොට මම හිටියේ. ඉතින් තාමත්ම බැරහැරුම් චරිතයක් එතුමන් මාව තෝරගත්තා. සුමිත්‍රා රාහබද්ද ලේඛිකාව මේකට සම්බන්ධයි නේද? ඔව්. එතුමියගේ තමයි මේ ස්ක්‍රිප්ට් එකත් ඇත්තටම. මේ ඩීසි සූසන් කියන චරිතය මේ රටේ ඇත්තටම හිටපු කෙනෙක්නේ. එවකට හිටපු කෙනෙක් දේශපාලනයට සම්බන්ධ කෙනෙක්. ඉතින් ඒ චරිතය කරනකොට මට ගොඩාක් පරිස්සම් වෙන්න වුණා. හැබැයි මට ඉතාමත්ම හොඳින් කියන්න පුළුවන් වසන්තයා කට්ලින්ට සේමගේ මහත්මයාත් අපි පිරිසකට සෞම්‍යා අපි ඔක්කොමලා එකට එකතු වෙලා මේ හැම චරිතයක්ම ඉතාමත්ම හොඳින් ගොඩනගා ගත්තා. දැන් මේකේ තියෙන නිවි නිවි දවෙනා දවි දවි නිවෙනා ඒ වදන් ඒ වැකි දෙකෙන් කියන චරිතය මොකක්ද? දෙකම තියෙනවා. ඒ දෙකම ඩීසි සුසන්ට අයිති, අපිටත් අයිති, මටත් අයිති. හැබැයි මම නිවෙන්නම් කැමති නෑ, දැවෙන්නත් කැමති නෑ. පත්තු වෙලා පිපෙන්න තමන් ගොඩක් ආස. හැබැයි මේ ගීතය මේක තේරුම හොඳට ඇහුවොත් අපේ දරුවන්ට දුවලට
ගොඩක් හොඳ වේ කියන එක මා විශ්වාස කරනවා ඒ නිසා වෙනම තමයි මම ගීතය තෝරගත්තේ අපි ආරාධනා කරමු අද අපේ ගායන ශිල්පිනිය යොනාලි තිෂාක්යාට ගීතය ගායන්නට ආචාර්ය නන්දා මාලනී මුල් ගීතය ගායනා කළේ ආචාර්ය සෝමරත්න දිසානායකගේ ගීපද රෝහණ වීරසිංහයන්ගේ සංගීතය අද අපි රංගන ශිල්පිනී නිල්මිනි තෙන්නකෝන් සමග මීළඟ ගීතේ හරිම රසවත් උපුල් සාන්ත සන්නස්කලගේ පදමාලාව මේ ගීතයට පෙර මට හිතුණා දැන් ඔබ පරිවර කිව නැටුම් ඉගෙන ගන්න යනකොට නැටුම් පන්තියට යනකොට එතකොට දැන් මං හිතන්නේ ප්‍රවණතාවක් තියෙනවා ගෑල් ළමයි අනිවාර්යෙන් නැටුම් පන්තියට දාන්න ඉන්දියාව වගේ දැන් ඔබ මේ කියන්නේ 1980 ගණන් වල නැටුම් ඉගෙන ගන්න ගියා කියලා මොනවද ඉගෙන ගත්තේ කොහෙද ගියේ ඇතර මම මෝර්ෂේන මම ඉති ඉස්සර චූටි පොඩි අවස්ථාවක් දෙන්න යුනාලි මගේ පාසලේ ඉතින් මට ගොඩාක් සතුටුයි අද මේ මට මං ආස කරන ගීත ඇය ගායනා කරන එක ඔබේ පාසල කියන්න ඕනේ ඉතින් මොරටුවේ වෙල්ස් කුමර විදුහලේ අපි දෙන්නම ඉගෙන ගන්න තියෙන ඉතින් මට වැඩි පොඩි මියා ගොඩක් ඉතින් ඇතරම මට ගොඩාක් සන්තෝෂයි මේ මට මේ ඉටිපාන් ගීතය මේ මගේම පාසලේ සහෝදරියක් ළමක් කියවන්න ලැබිච්ච එක ලස්සනට කිව්වා ගොඩක් සන්තෝෂයි ඉතින් නර්තනය ගැන කතා කරොත් පාසල්ලේදීම මම නර්තනේ තමයි ගොඩක් හදාරුවේ. ඉතින් ලංකාවේ තියෙන හැම නර්තන පන්තියකටම මම යනවා ඒ කාලේ. ඉතින් ඒක සමහරක් වෙලාවට අම්මා ගොඩක් වෙලාවට කරේ
මම පාසලේ නර්තන ඉගෙන ගන්නත් එක ඇත්ත පිට පන්තිවලට මාව යාවේ මම ගොඩක් මහතයි ඉස්සර ඉතින් මාගේ ඇඟ අඩු කරන්න පොඩි කාලේ මට ගොඩක් වීස් එක තිබුණා ඒවා හොඳ කරන්න තමයි අම්මා ගොඩක් කළාට මාව ඒ පන්තිවලට අරගෙන ගියේ එතනදී දැන් අමතරව පන්ති කුටකට යනවා මේ මම්බලපිටියේ සුදර්ශීකරත් ඇවිල්ලා ඩාන්සින් කරනවා බැලේ ඩාන්සින් උත් කරා ඒකනකට තමයි ටීවී නිහාසින් අම්මාව දැක්කේ ඔය අපි එතනදී අපි මේ ගොඩක් අපි මම බෞද්ධ නමුත් මං කතෝලික පරිසරයක හැදුනේ ඒකට පල්ලිය තියෙනවා ඒ පල්ලිය නර්තන පන්තියක් පටන් අරගෙන තිබුණා ලංකාවේ තාමත්ම ප්‍රවීණ නිවේදිකාවක් වන චිත්‍රා කුමාරි කලබෝල මහත්මිය ඇගේ පන්තියට මං සහභාගී වුණා रूपवाणी संस्था तमाइ लंका पलवी आयतने इतने दमजा गोडयान मुहुद पुत्तु वेदिका नाट्य असुने ससर कियला मुद्दा नाट्य करा एके माव हंसे कुट रंगपान माव अरगे नावता चित्रा कुमारी कालबोल महात्म्य इतमा दाता मां पालवे नीम कैमरा का देख के दास इतिंग का दाता मतक विन्ना මේ වෙලාවේ මගේ හදවතින් මේ තුමියටම ස්තුතිවන්ත වෙනවා. දැන් අතුල අධිකාරී සහ සමිතා මුදුන් කොටුව ගායනා කරමු. මේ ගීතේට හුඟක් කැමතියි කියලා කිව්වා. ඔව්. ගොඩක් හේතු නිසා. ඔව් ගොඩක් හේතු නිසා. ඒ කියන්නේ සඳ එබෙන්නේපා තරු සිදුරු වසා කියලා. හරිම අර්ථයක් තියෙන තාමත්ම ලස්සන ගීතයක්. එතන එහාට ගත්තොතින් 92 වර්ෂයේ සමිතා අතුල මම අපි ටෙලි නාට්‍යයකදී සම්බන්ධ වෙන්නේ එතනදී හඳුනාගත්ත මේ දෙපළ මට ගොඩක් ආදරේ ගොඩක් හිතවත් ඉතින් මේ ඒ කටහඬවල් වල තියෙන වටිනාකම රටට ගොඩක් වටිනවා මේ විශේෂයෙන්ම සමිතාගේ හඬ මම ගොඩක් ආදරේ ප්‍රිය කරනවා ඒ හඬ අනුකරණය කරන්නත් අමාරුයි කියලා මට හිතෙනවා ඇත්තටම ඇගේ මේ කටහඬ ඉතින් මං අය අතරම මං එක දෙයක් කියන මං ජීවිත කදාත අමතක කර නැති දෙයක් තියෙන අපි ගොඩක් පවුලක් හැටියට අපි ළඟින් ගොඩක් ඇසුරු කරා ඉතින් එතනදී මම මගේ ගෙදරක් ඉන්නකොට මම මගේම නිවසක මං ඉන්නකොට සමිත ඇත්තටම හදවතින්ම කිව්වා මේ එන්නකෝ අනේනුගේ කොට පැත්තට මාත් ඉන්නේ නාවල පැත්තේ කියලා. ඉතින් මං කිව්වා එන්න ඕන කොහොමද කියනකොට එයා කිව්වා අපි අරගෙන තියෙන ගෙවල් වලම තව ඉඩම් වගේක් තියෙනවා. ඒකෙන් ගන්නකෝ කියලා මේ අවස්ථාව කරගන්නා මම ඇත්තටම ඒක කියන්න මේ ඒ දෙන තමයි එකගෙන ගිහිල්ලා මම දැන් මේ නිවස හදලා තියෙන තැන ඉඩම ගන්න මාව උනන්දු කරවලා අපිව උනන්දු කරලා මාව නෙමෙයි අපිව උනන්දු කරවලා මේ එතන ගේ හදන තැනට ගෙනල්ලා මේ මෙතනට එන්න ඔය ගෙදර විකුණන්න කියලා. ඉතින් මේ වෙලාවේදී දෙපළොම මං ආදරෙන් මතක් කරන ගමන් මේ ගීතය ඒ දෙන්නටත් උපහාරයක් හැටියට මම දෙපළ හදන්න උදව් කරපු දෙන්නට. ඔව් මොකද මේ සමිත හරි ආදරේ මගේ දුවට කියන්නේ සීනියටේ කියලා එයා. හරි ආදරේ. ඉතින් ඇය වෙනුනොත් ඔහු වෙනුනොත් තමයි මේ ගීතය තෝරාගත්තේ. අපි ආරාධනා කරමු අපේ ගායක යුවලට ව්‍යංග නිලක්ෂණ සහ යොනාලි තිශාක්‍යට මේ ගීතය ගයන් උපුල් ශාන්ත සන්නස්කලයන්ගේ ගී පද නවරත්න ගමගේ සංගීතය මුල් ගීතය ගායනා කළේ අතුල අධිකාරී සමග සමිතා මුදුන් කොටුව
රුසි දුරුවසා අඳුරුනිතු තාරකා හඬවා සත්සියක් සිය පත්මතින් සුවද හමනා මතක සුව ගෙනෙනා මුදු සුවන හමනා මතක සුව ගෙනෙනා සුවගෙනා මුදු සුවඳ
අද අපි මාත්‍රා රසමතක රංගන ශිල්පිනී නිල්මිනී තෙන්නකෝන් සමග. දැන් නිල්මිනී තෙන්නකෝන් ගැන කතා කරනකොට මම හිතන්නේ ඔබ දන්නවා ඇගේ ජීවිතේ ලොකු වෙනසක් වුණා 2007 දී. දැන් මට හිතන්නේ බොහෝ අය අනාවැකි පල කළා ඔබ ටෙලි නාට්‍ය රංගනයට සිනමාවට එනකොට මට මතකයි සමහර පත්තරවල ලියවුණා ਵਿਚාරවල ඔබ කඳුළු බින්දුව කියලා අපේ රංගන ලෝකේ ඊළඟට කොහේ හරි තැනක මధుර ඩික්සිට් කියලාත් කියවුණා ශ්‍රී ලංකාවේ හැබැයි මට හිතෙන්නේ මේ සියල්ලක්ම මේ ආපු ප්‍රවණතාව කැඩුණු තැනක් කියලා 2007 එතකොට අනිත් පැත්තෙන් සියලුම දුක් වේදනාවන් වලට අභියෝග කරමින් ජීවිතේ ජයගත්ත කෙනෙක් හැටියට ඔය 2007 තියා ඔබ ආපහු හැරිලා බලන්නේ කොහොමද ඒක මාරාන්තික රියානතුරු මම හිතන්නේ බැලුම් මහර ප්‍රදේශයේ සිද්ධ වුණේ මං ඒක දිහා හැරිලා බලනකොට ජීවිතේ ලොකු අත්දැකීමක් ලබා ගත්තා ඒක ලෝකේ ඕනම මිනිසෙකුට ලැබෙන්න පුළුවන් අත්දැකීමක් මං හා සමානම විශේෂයෙන්ම කලාකරුවන්ට මේ වගේ රෝගගත කිරීම යන අවස්ථාවන් වලදී මේ වගේ දේවල් වලට මුහුණ දෙන්න පුළුවන් ලංකාවේ ශ්‍රේෂ්ඨතම නිලියක්කන රුක්මිණි දේවියන්ටත් මේ දේ සිද්ධ වුණා ඒ වගේම ගොඩක් ආටිස්ලාට මෙවැනි දේවල් සිද්ධ වෙලා තියෙනවා පෞගේ කාලේ අපේ අපි අතරෙන් වෙන් වුණ හයසින්ත ආන්ටි හැමෝටම ඉතින් ඇත්තටම ඒ හා සමානම දෙයක් මට සිද්ධ වුණේ මං කුරුණෑගල ප්‍රදේශයේ රෝගගත කිරීමක් කර කර හිටියේ ඒත් ඒ රෝගගත කිරීම නවත්තලා මේ මායරංගන කියන ටෙලි නාට්‍යයේ සම්මානය ගන්න මං කොළඹට ආවා බී මැසේජ් එක තිබුණා ඊට පස්සේ මට ආයි මේ රෝගගත කිරීමට යන්න තිබුණා හැබැයි රෝගගත කිරීමට යන්න කලින් මට අංජලිකා කියන චිත්‍රපටයේ මේ ප්‍රධාන අමුත්‍ය හැටියට සහභාගී වෙන්න තිබුණා කුරුණෑගල සිනමා ශාලාවේ ඒකට යන අතරතුරේ තමයි ඇතරම් මට මේ දේ සිද්ධ වුණේ මේක වෙනව මං කිසි දෙයක් දන්නේ නැහැ කලින් මම ගොඩක් පස්මල් පෙති කියන ටෙලි නාට්‍ය කොළඹදී පාන්දර දෙක වෙනක රූගත කිරීම කරා ඉන්දියානු ආද ඩිරෙක්ටර්ස්ලත් එක්ක මං වැඩ කරේ එතකොට ඉතින් ඒගොල්ලන්ට එදා පහුවෙන්ද ඒගොල්ලන්ට ලංකාවේ යන්න තිබුණ නිසා මම වැඩ කරා එළි වෙනක ඉතින් මම නිදිමරලා හිටියේ මම සීට් බෙල්ට් එක දාලා මං නිදිය ගත්තා මට නිින්ද ගියා ඇත්තටම හොඳටම ඉතින් මේ රියානතුර වෙනකොට මං කිසිම දෙයක් මං දන්නේ නැහැ මට නිින්ද ගිහිල්ලා හිටියේ කුමාරී ටික වෙලාවකදී කට්ටිය එළියට අරගෙන මාව උසගෙන ඉන්නකොට මං හිතුවා කවුරු හරි මාව හොරෙන් අරන් යනවා කියලා මගේ මූණට එකපාරට අවුව වැටුණා මුකුත් වෙලා නැහනේ මං කෑගෙවෝ කවුද මේ මාව උසනවා තියන්න කියලා නෑ නෑ දඟලන්න එපා ඔයට මෙහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවා කියලා කිව්වා එච්චරයි මට මතක ඇත්තටම ඊට පස්සේ තින් බැලුම් මහරේ හිටපු ත්‍රිවිල් රේදුරු මහත්මේ එතුමන්ට ගොඩාක් පින් සිද්ධ වෙනවා හැමදාම ජාති මගේ දියණිය වෙනුවෙන් මගේ පන් ටික ගන්න ඒ ගිනිච්ච විදියමාව මට කවදාත් අමතක වෙන්නේ නැහැ මට හොඳට සීහ තිබුණා ඉතින් ඒ රාගම රෝහලට ඒ වෛද්‍යවරුන් ඒ සියලු දෙනාම හැමෝම ලංකාවේ සියලු දෙනාම රණවීරව හැමෝම මට ලේ බින්දුවක් දීපු හැමෝටම ගොඩාක් පින් ඒ මගේ මේ ජීවිතේ දුන්න දුවට සොයතට අර කිව්වා වගේ මගේ කලා ජීවිතේ මෙහෙම පොඩි පස්සකට ගියා මොකද මං මාස ගණක කෝමහයක හිටියේ ඉතින් ඒ සිහිය ඇවිල්ලා එනකොට ගොඩක් දේවල් මට නැතුණා කියලා මට දැනුණා ඒ මං දුක්ුනේ නැහැ මොකද මගේ ජීවිතේ තියනවානේ ඉතින් ජීවිතේ තියෙන නිසා මම මොකටද දුක් වෙන්නේ කියලා ඉතින් අපිට ලංකාවේ මිනිස්සු මේ පොඩක් පුරුදු වෙලා ඉන්නේ කෙනෙකුට වර්ධිනකොට හරි හරිනවට වැඩිය වර්ධිනකොට ගොඩක් අය කැමති. ඉතින් මම ඒ වෙලාවේදී හැම අවස්ථාවකම සතුටුනා මගේ ජීවිතේ ලැබිච්ච එකට. ඉතින් ජීවිතේ කවදාවත් මට මට උදව් කරේ මට ලේ දීපු අය වෛද්‍යවරු සියලු දෙනාම එවකට හිටිය ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහත්මයා සහ වෛද්‍යවරු සහ ජයන්ත ධර්මදාසයන්
මගේ අම්මා මගේ සහෝදරයෝ මගේ යාළුවෝ මානසික වශයෙන් ශක්තිය දෙන්න කවුරු හරි මානසික ශක්තිය මට ගොඩක් ලැබුණා මගේ දියණිය සහ මම ගෙදර ඇවිල්ලා ඉන්නකොට මේ මම ඊට පස්සේ ගෙදර ආවා එතකොට මගේ නිර්මාණ ගොඩක් මං කරලා තිබුණේ ඉතින් ඇත්තටම චන්දනෑ මං ඒ නිර්මාණ කරලා තිනකොට මං හුත්ත නිර්මාණ ගොඩක් කරලා තිබුණා ඉතින් ඒ වෙනකොට මම කරලා තිබුණ අන්තිම නිර්මාණය තමයි හැන්දෑව හැන්දෑවේදී මම අවුරුදු 30 ඉඳලා අවුරුදු 80ට වයසට යනකම් චරිතයක් ඉතින් මට මතකත් නෑ මං 100 ආවට පස්සේ මම මොනවද කරේ කියලාවත් හැබැයි ස්තුතිවන්ත වෙනා මේ ස්වර්ණවාහිනි ආයතනයට ස්තුති හේමනලින් මහත්මයාව මතක් කරන්න ඕන අද ජීවතුන් අතර නැතත් එතුමා මට කෝල් කරලා කිව්වා මේ දිල්බිනි කොහමද වාට ඔව් මට කොහමද මේ හොඳින් ඉන්නවා මේ ඔයා බෙහෙත් ගන්නවද කියලා හෙව්වා ඊට පස්සේ මං කිව්වා බෙහෙත් ගන්න නෑ මට ડોක්ටර්ස්ලා කියලා තියෙනවා රෙස්ට් කරන්න කියලා එහෙමනම් ඔයාට විටමින් එකක් අපි දුන්නොත් මොකද කියලා හෙව්වා මං ෂොක් වුණා මොකද්ද කියලා ඊට පස්සේ කනෑ මම වැඩි කතා කරන්න බෑ ඔයාට මම තීරණය කරා මේ වගේ අති දක්ෂ රංගනයක් ඉදිරිපත් කළ දින හැන්දෑව මේ පුංචි සුවර්ණමල වරච්චි මේක ඇතුලේ ඉන්නේ මම මේක ටෙලිකාස්ට් කරන්න තීරණය කරා ඔයා මේක බලන්න බලලා ඔයාගේ තවලඩ ටික හොඳ කරගන්න කියලා ඇත්තටම මගේ මම ආයතනින් නැගිට්ටා මම ලංකාවේ හැම සම්මානවලකම හොඳම නිළිය වුණා හැම සම්මානවලකම ඉතින් නලින් නෑටත් ස්වර්ණමායනෙට සුමේද සිංහ මහත්මියට මම ගොඩක් 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 පින් කියලා කියනවා මම ඊළඟ ගීතේට අපි යමු හැඟීම් බර අවස්ථාවේ ඔබ තෝරගෙන තියෙන්නේ රෑපුරා ගීතය සංගීත විජේසූරියගේ ඒ ගීතය තෝරගත්තේ ඒක අහන්න අහන්න ආස හිතන ගීතයක් සංගීත කියන්නේ මම දකින්න ඉතාම දක්ෂ ගායකයෙක් මේගොල්ලෝ පිළිගන්නේ අනිවාර්යෙන්ම ඔහුගේ තියෙන අම්මාට අම්මා ගැන කියන ගීතයටත් මම හරි ආදරේ ඉතින් එතුමන් ඉතාම දක්ෂ වාදකයෙක් විතරක් නෙමෙයි ගායකෙක් ඉතින් මේ ගීතයට මම ගොඩාක් ආදරේ හැමෝම ආසවේ වැඩි කතා කරන්නට ගීතය අහන එක හොඳයි කියලා හිතන දැන් මම ආරාධනා කරනවා අපේ ගායන ශිල්පියාට විශාරද විහංග නිලක්ෂණට මේ ගීතය ගායන්න මුල් ගීතේ සංගීත විජේසූරියගේ මේ ගීතේ සංගීතය ඉන්දියානු ජාතිකයෙක් මා දන්නා විදිහට රවින් රාම්ජි වජිර මහ කනුමුල්ලගේ ගී පද රචනාව Sinai
කාලේ යහන පුරා ඈකෙන් දාලා සීන ගඟේ මානවාලා ඇදෝ සීනේ මේ පුරා නුවන්නර ගැලූ කඳුළු නිනේුණා කරුණුරා උදම් වෙලා මුළු රයක් පහන් කළා බිඳුනු බැඳුනු සිතක රස මතක අද රංගන ශිල්පිනී නිල්මිනී තෙන්නකෝන් සමග ඔබ දන්නවා මේ වැඩසටහනට සවන් දෙන්න පුළුවන් ලබන සෙනසුරාදා රාත්‍රී 10ට රන් FM ගුවන්විදුලියෙන් 88.1 100.5 FM තරංග මාලා එවැගේම www.runfm.lk වෙබ්පඩවියෙන් දැන් රේඩියෝ එකනොත් අහන්න පුළුවන් දැන් මම කැමති දැන් ඔබට අවස්ථාව ලැබුණා ඔබගේ රංගන ජීවිතය තුළ විදේශ ගණනාවක ඇවිදින්න ඒ වායේ එකතු කරගත් අත්දැකීම් පොඩ්ඩක් අපිට කියන්න පුළුවන්ද රසවත් මේවා පළවෙනිම එක තමයි 92 වසරේ නෑ 96 වසරේ මම ලෙබනන් ගියා සංදර්ශනයකට එහෙදී ඇත්තටම මේ අර මං ආසනයි දෙන්නේ කියන්නේ මේ ඔබතුමා කිව්වනේ මේ ආ ඔබතුමා කියලා කියන්න එපා කිව්වා මට චන්දනායි කිව්වා මම මොකද මధుර රික්සිත් කතාව ඇත්තටම ලෙබනන් වලදී එයාපෝට් එකේ එහෙ රටක ඒ අයයි මේ ලෙබනන් වලදී රැවටුණා මේ මధుර රික්සිත් කිය. ඔව් ඉතින් මන් දන්නේ මං කියන්නේ මං එයාගේ කියලා මං ආදරය කරන හැම මාස නිලියක් ඉතින් ඇය මට හම්බෙච්ච එක තමයි ලොකුම සතුට ලංකාවට ආවට පස්සේ එහෙදි ගොඩක් මට ජීවිතේ කවදාවත් ඒ වගේ හරසර ලැබිලා නැහැ ලෙබනන් වලදී ඒකට මේ අන්රට ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඉතින් ඒක ඒ කාලේ දියසුලිය උදේකාන්ත වනුසිරි මහත්මයාගේ දියසුලිය බලල පීක්ම කාලේ ඉතින් ඒ පුදුමාකාර විදිහේ පිළිගැනීමක් ඒ ඒ රජයේ ලෙබනන් රජයේ ඒ ඇම්බැසිඩර් ආයතනයෙන් තමයි ගෙන්නුවේ ඉතින් මා විතරක් නෙමෙයි කලාකරු කුටා ගියා ඒ වෙලාවේදී ඉතින් ඒ ඒ කවදාවත් අමතක වෙන්නේ නැහැ එක සිද්ධියක් තියෙනවා මම අපි ෆොටෝස් වගේ අරගෙන ඉතින් ඒ කාලේ ෆොටෝස් සුද්ධ කරන්න ඕනේ අපි ෆොටෝස් අරගෙන ඉතින් ගිහිල්ලා අපි ගියා මේ ස්ටුඩියෝ එකට සුද්ධ කරන්න කියලා මගේ ෆොටෝ එකක් මගේ වෙඩින් ෆොටෝ එකක් ෆ්‍රේම් කරලා ගහලා තිබුණා ස්ටුඩියෝ එකේ ඒක ලැබෙන කට්ටියගේ ස්ටුඩියෝ එක
ඉතින් ඒකල මාව දැකලා එකපාරට ෂොක් වුණා. මං කිව්වේ මගේ ෆොටෝ එකල අපිට භාෂාව තේරෙන්නේ නැහැ නේ. මං කිව්වේ මගේ ෆොටෝ එකක් නේ කියලා. ඊට පස්සේ මේ ඒ අපිත් එක්ක හිටපු අනුර එයා කිව්වා ආ මේ වාගේ ෆොටෝ ගන්න නේද තමයි. දැන් ඒ 11 ඉස් එක්ක නගෙන නෑ ඔයාලා මේ මේක ඉන්නේ. මේ මේකින් මේ මේ අහවල් ඇක්ට්‍රස් කියලා කිව්වා. ඊට පස්සේ මේ අපි පස්සෙ ඉතින් ඔප්පු කරා මම ඉන්නේ කියලා. ඇතරම කියන්න මේ අපි එනකොට ලස්සනට ෆ්‍රේම් කරලා ඒක මේ මට දුන්නා. අදටත් මගේ කාමරේ ඉල්ලලා තියෙන කියන්නේ ඒක පත්‍රේ දයන් තමයි ෆොටෝස් කරේ. ඒක පත්‍රේ ගිහ ෆොටෝ එකක් තමයි මේ ගහලා ෆ්‍රේම් කරගෙන එයා තියාගෙන හිටියා. ඒ තරම් ඔබට ආදරේ. ඔව් ඒකම ජර්මනියේදීත් මාත්‍රේ නුකා බාල්සුරි මාත්මත් අපි ඉටිපහන් එකේ ෆෙස්ටිවල් එකකට අපි එහෙ රටට ගියා 97 දී. එතනදිත් ලැබුණු ගොඩක් දේවල් ජීවිතේ කවදාවත් අතතර මතක් කරන්න බෑ. පරිසියදී ඔබ බැලුවා ටයිටැනික් චිත්‍රපටය. ටයිටැනික් බැලුවා ඒ වෙනකොටම ඩයනා කුමරිය රියාන තුරට ලක් වෙලා තිබුණු වෙලාව ඒ සියලුම දේ බලා ගන්න පුළුවන් වුණා. ඉතින් සෝමයට රේණුකකට ස්තුතිවන්ත වෙනවා. ටයිටැනික් බැලුවේ අපි එහෙ ගිහිල්ලා අතරම අපිට තේරුන්නේ නැහැ ඒ ෆ්‍රාන්ස් ඒ භාෂාවෙන් තමයි ටයිටැනික් කියලාදී පෙන්වුවේ. ඉතින් අපි උනා සබ්ටයිටල් වලින් චිත්‍රපටය බැලුවා. ඉතින් අපි එහෙ ගියාම අපි දෙන්නගේ පාස්පෝර්ට් බලලා අපි දෙන්නන් හැමෝම මේ තනියෙන් දාවි කෝ ඔයගලගේ බොඩි ගාස්ලා කියලා. මේ මොකද මගේ පාස්පෝර්ට් එකේ තියෙනනේ මේ ඇක්ට්‍රස් කියලා. ඉතින් ඒගොල්ලෝ අපේ හෙව්ව බොඩි ගාස්ලා ගෝ කියලා අපි තනියම ගිහිල්ලා බැලුවේ. අපි කිව්වා බොඩි ගාස්ලා ඔක්කොම එළියේ ඉන්නවා කියලා. ඉතින් ඒ වගේ ජීවිතේ කාදාවක්වත් අමතක වෙන්නේ නැති දේවල්. දැන් ඔබ කියව ටයිටැනික් චිත්‍රපටයේ ගීතේ ටිකක් හරි අහන්න පුළුවන් නම් හොඳයි කියලා. ඔව්. එතකොට ඔබම ආරාධනා කළා කාංචි සෙනවිරත්න. අයවත් හඳුන්වලා දෙන්න. ඔව් කාංචි සෙනවිරත්න කියන්නේ මං කුඩා කාලේ ඉඳලා දන්නවා. අපේ නිල්හන් සෙනවිරත්න කියන්නේ ගංගාසා නිසංක කියන්නේ ලංකාවේ ජනප්‍රියම වෙච්ච ටෙලිනාට්‍යයක්. එහේ නිෂ්පාදක පවුලේ මිනිබිරිය මේ ඉන්නේ. මං ආසයි සෙනඩියල් කියන ගායිකාවට මගේ දියණියත් ගායනා කරන නිසා ඇගේ සින්දු අපි කාංචනා සෙනවිරත්නට ආරාධනා කරමු ටයිටැනික් ගීතේ කොටසක් ගායනා කරන්න කියලා. Thank you.
පහිතන එක අපූර්ව අත්දැකීමක්. දැන් ඔබ කිව්ව තවත් ඔබේ ඉල්ලීමක් ඉටු කරන්න තියෙනවා මේ අර වාර්ගික සමගිය ගැන කතා කරන්න බොම්බේ චිත්‍රපටය නේද? ගීත කොටසකුත් මේ වැඩසටහනට එකතු කරන්න ඕනේ කියලා මම හිතන්නේ ඒකත් ඔබම කියන්නේ කාන්ජිට ගායනා කරන්න කියලා. ඔව් කාන්ජි මං අතර මාසයි ද්‍රවිඩ ගීත හින්දි ගීත ඉංග්‍රීසි ගීත සංගීතය කියන්නේ භාෂාවක් වෙන්න ඕනේ. දැන් අපේ මුළු රටම ජය ගන්න පුළුවන් විදිහට අපිට සංගීතය කියන එක ලෝකෙටම ගෙනියන්න පුළුවන් වුණා නම් අපේ මේ සංගීතය එතකොට මං හිතනවා මම විශ්වාස කරනවා අනිවාර්යෙන්ම හැම කෙනෙක්ම හදවත්වල මේ මියුසික් කියන එක තැම්පත් කරගත්තොත් ජීවිත ගොඩක් ලස්සන වෙයි. මොකද මම පෑ 24ම ගෙදර හිටියොත් මම මියුසික් එකක් ඉන්න මේ කාන්චි දන්න මං හරි ආසයි. ඉතින් මගේ දීනි මිනුවෙන් තමයි මම ටයිටැනික් සින්දුව කියන්නේ කිය මේ ගීතය මං ආසයි ගායනා කරන්නට එක මං වෙනුවේ. අපේ ආරාධිත ගායිකාව කාන්චි සෙනවිරත්නට ආරාධනා කරමු මේ ගීතයේ කොටසක් ගායන්න කියලා. ආරාධිත ගායන ශිල්පිනියටම කියමු ඊළඟට ඔබ තෝරාගත් ගීතයත් ගායනට කියලා. ඒකට ඉස්සෙල්ලා චූට දෙයක් එකතු කරන්න කමන්නේ. Yeah. ඔයාගේ වෙලාවෙන් චුටක් ගන්නවා. මම අර කිව්වනේ සංගීතය කියන එක මුළු ලෝකෙටම ගෙනියන්න පුළුවන් කියන එක. එතකොට මේ තරුණ පරපුරේ මේ යොහානි වගේ ගායිකාවක් මුළු ලෝකෙටම ගෙනිච්චා. මෙතනදී මේ ගීතයක් ගත්තොත් දැන් ගායනා කරපු ගීතයක් ගත්තොත් අපි හැමෝම මිනිස්සු. මේ ඔක්කොමල්ලා හැමදාම ජීවත් වෙන්න ඇවිල්ලා නැහැ නේ. එතකොට සිංහල හෝ වේවා, මුස්ලිම් හෝ වේවා, ද්‍රවිඩ හෝ වේවා, හින්දි මේ ඕනම කෙනෙක්. එතකොට ඒ පැත්තෙන් ඇමරිකාවද, මේ පැත්තෙන් ඉන්දියාවද, මේ හැමෝම ගත්තොත් මේ විවාහන්ට පුදුමාකාර පිළිගැනීමක් ආවනේ. එතකොට මේ තරුණ පරපුර. ඉතින් තරුණ පරපුරට මම හරිම ආදරේ. මොකද හරිම දක්ෂයි, අපිට වැඩිය ගොඩක් දක්ෂයි. ඉතින් ඒ නිසා අපි කිසි කෙනෙක් ඊර්ෂ්‍යා කරන්න නැතුව මේ හැමෝටම අපි ආදරය කරන්න ඕන. විශේෂයෙන්ම අපිට පාඩම් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. අපි හැමෝම මිනිස්සය කියලා හිතුවොත් අපි හැමෝටම ලස්සන ලෝකයක් හදන්න පුළුවන් කියන එක මම විශ්වාස කරනවා. හොඳයි. දැන් මීළඟ ගීතයේ යසෝදරාවන් පිළිබඳව ඔබ තෝරාගත්ත ගීය පූජ්‍ය රාමකන් සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේගේ ගී පද. මේ ගීතේට ඔය වගේම අර්ථකථනයක් දෙන්න. මේ ගීතේ මං හිතන්නේ ආගමක් වෙන්න ඕනේ නැහැ, ජාතියක් වෙන්න ඕනේ නැහැ, හැමෝටම අහන්න පුළුවන් ගීතයක්. මේ කාන්තාව කියන කෙනාගේ ප්‍රබලත්වය ඉතාමත්ම හොඳින් කියවෙන ගීතයක්. විශේෂයෙන්ම ගත්තොත් යශෝදරා දේවිය ගත්තොත් කුලයන්, බෝධිසත්ව කුලයන් තුල ඉඳලා
හැම ආත්මිකම එක එක චරිතාන් වලින් මුණ ගැහිලා මේ යශෝදරා දේවියගේ ශක්තිය ඉවසීම මේ හැම ගුණයක් දරා ගැනීමේ හැකියාව කොතෙක්ද කියන එක ඒ ගීතෙන් කියවෙනවා ඉතින් ඒක නිසා මේ ගීතයට සාධාරණ උපරිමම ඉෂ්ට කරලා තියෙනවා දුල් ගණේස ඉතින් ඒක නිසා දුල් ගණේ මහත්මයා මේ ගායනා කරපු ගීතයක සදාකාලිකයි මේ ගීතය මට අහන හැම වාරකම කඳුලක් ඇස්වලට එනවා එනවාමයි ඉතින් මේක අපිට හැමදාමත් ජීවිතේ යශෝදරා දේවිය අපිට වෙන්න බැරුණාට හොඳ මවක් වෙන්න පුළුවන් කියන අය පූර්වාදර්ශයක් අනිවාර්යයෙන්ම කරුණාරත් දියුල්ගෙනේ මුල් ගීතය ගායනා කළේ පූජ්‍ය රමුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේගේ ගී පද එච්.එම්. ජයවර්ධනයන්ගේ සංගීතය අපි කාංචි සෙනවිරත්නට ආරාධනා කරන්නේ මේ ගීතය ගායන්න Thank you.
අද අපි රසමතක අවසන්නේ රංගන ශිල්පිනී නිල්බිනී තෙන්නකෝන් සමග. දැන් මම මුලින් සඳහන් කළා ඇය පිටපිට ජනප්‍රිය නිලිය වුණා 6 වතාවක් කියලා. 8 වතාවක් ජනප්‍රිය නිලිය වී තිබෙනවා. හොඳම නිලිය වී තිබෙනවා. සිනමාවේ සහ ටෙලි නාට්‍යයේ දෙකේම. එතකොට මේ රංගන ජීවිතයේ 1992 නැගී එන නිලිය ඇත්තටම නැගලාව ඊළඟ අවුරුද්දේ හොඳම නිලිය වෙලා. දැන් මේ විවිධ චරිත අතර මම මේ වෙලාවේ කල්පනා කරා මොකද මේ ළඟ ගීතය ඔබ තෝරාගෙන තියෙන්නේ මව්ගුණ ගීතයක්. ඒකත් ටිකක් වෙනස් ආරක ගීතයක් නිසා. තිලින බොරලැස්සගේ අම්මා ටෙලි නාට්‍යයේ අම්මා ඔබ. දැන් ඒ අම්මා විශේෂයි මේ මට මතකයි ඒක දවසක් දරුවෝ 10 දෙනෙක් වදාපු අම්මා කෙනෙක්. එතකොට අර සාමාන්‍ය සිංහලයේ කියවෙනක් තියෙන වැලේ ගෙඩි වැලට බර නැහැ කියලා. එතකොට දැන් මේ අම්මා තමුන්ගේ 10 වෙනි දරුවා ගැන හිතන දේ. ඔබ දෙබසට නැගුවා ටෙලි නාට්‍ය මම හිතන්නේ ඒක ටිකක් බලන් ඉන්න අයගේ තිගැස්මක් ඇති කරපු එකක්. මේ තමයි ලාංකේය සිංහල සමාජයේ මාතෘත්වය කියලා. ඒ දෙබස ආයි කියන්න කිව්වොත් ඔබට පුළුවන්ද? පුළුවන් දේ චරිතයට දැන් පිවිසෙන්න. මම හිතන්නේ ඒක අභියෝගයක්. මේකප් එක වෙනස් කරන්න වෙයිද? ඒකේ තියෙනවා යාට ළමයා හම්බෙනවා. එතකොට අම්මා කෙනෙක් දරුවෝ 10 දෙනෙක් බිහි කරනවා කියන්නේ භයානක දෙයක්. මගේ අම්මත් මගේ තාත්තා නැතුව අපිව හැදුවේ පොඩි කාලේ ඉඳලා. ඉතින් අම්මා කෙනෙක්ගේ වටිනාකම මේ මුළු ලෝකෙම ඉන්න හැමෝටම දැනෙනවා. ඉතින් ඒ කුල්ශාන්ත සන්නස්ගලයන්ගේ අම්මගේ ජීවිත කතාව මට කරන්න ලැබීම ගැන මම ගොඩාක් සතුටු වෙනවා. එය ජානක සිරිවාදන්ටත් ස්තුතිවන්ත වෙනවා. ඒකේ ඒ අම්මට දරුවෝ හම්බ වෙනවා. ඒ අම්මා සරත් කියනවා ඒ ළමයාව අරගෙන කාට හරි දීපන් නැත්නම් ළමයා විසික් කරපන් කියලා. හැබැයි දරු ප්‍රසූතියෙන් පස්සේ ගෑණියෙකුට නැගිටින්න බෑ. නමුත් මහා මරක් වගේ මේ අම්මා නැගිටිනවා. නැගිටලා ඇවිල්ලා කියනවා එක තැනක මම්මගේ දරුවා දෙන්නේ නැහැ කාටවත්. මන් දෙන්නේ නැහැ කාටවත්. මේ මගේ 10 වෙනි දරුවා. මේ මගේ 10 වෙනි දරුවා. මන් දෙන්නේ නැහැ කාටවත්. මට මගේ දරුවා වුණා. එකක් නෙමෙයි. නාලාගිරි ඇත්තු 7 දෙනෙක් ආවත් මේ දෑතෙන් මගේ දරුවා මන් දෙන්නේ නැහැ කාටවත්. දෙන්නේ නැහැ. පුතේ උඹේ අප්පච්චිට සුද්දෝදන වෙන්න බැරි වුණාට මට පුළුවන් මට පුළුවනේ මහමාය වෙන්න. පදින්නේ නැහැ වගේ දරුවව මගෙත් ඇඟේ හිර වැටුණා. ඒකද අපුඩි ගහන්න නැතුව බෑ මං හිතන්නේ. දැන් මම හිතන්නේ අපි මීළඟ තෝරාගත ගීතයටත් ප්‍රවේශය ලැබුණා කියලා ඔබේ දෙවසින් 6th lane නැමැති තරුණ සංගීත කණ්ඩායම මේ ගීතය නිර්මාණය කළේ. මේ ගීතයටම අපි පිවිසෙමු නේද දෙවසත් එක්කම. දැන් මට ගීතය ගැන කතා කරනකොට දැන් ඔබේ ඇටින් ඇහෙන් කඳුළු වැටුණා. මම අහලා තියෙනවා ග්ලිසරීන් වගේ දේවල් පාවිච්චි කරනවා කියලා කඳුළු වෙන්න නිලියන්. දැන් මෙතන අපි මුකුත් දැම්මේ නැහනේ. කොහොමද ඒ කඳුළු ආවේ? මං දන්නේ නැහැ ඇත්තටම. මං ගොඩක් චරිතෙට පිවිසෙන කෙනෙක්. චරිතෙත් එක්ක ඉන්න කෙනෙක්. සෙට් එකකට ගියත් මම මගේ සීන් එක කරනකම් මං කායිකවත් කතා කරන්නේ නැහැ. මං ඒ සාධාරණ ගොඩක් ඉෂ්ට කරනවා. මම ගොඩක් ජූලියා රොබර්ට්ස් වැනි නිලියන්ගේ රංගනයන් ගොඩාක් මම බලනවා. ඉතින් ස්වර්ණක්කට මං ගොඩාක් ආදරෙයි. අනෝජ අක්කා, මාන්‍ය අක්කා, මේ හැමෝම මගේ ලෝකේ වීරයෝ. ඉතින් මං හදාගත්ත දෙයක් මේක. ඉතින් අපි ගීතයට යමු. මං ආරාධනා කරනවා විහඟ නිලක්ෂණට මීළඟ ගීතය ගායන්නට 6th lane කණ්ඩායමේ රම්‍ය තේනුවරගේ පද රචිකාව හිරාන් තේනුවරගේ සංගීතය.
මන්දාරම් වෙහි වැටේනා සීතල හැන්දෑවේ මා අසලින් රැඳී උණුහුම ඔබ විය නුඹයි මගේ අම්මා සඳහාවුන් හඬනා කළුවර මගේ අම්මා ලේකිරි කරපුවාම සෙනෙහෙන් වැඩු මාගේ අම්මා දරා දස මාසේ ඉලු පරට ණය ගැති ජීවිතෙන් මා බිඳුනු බැඳුනු සිතක රස මතක අද අපි සම්මානනීය ටෙලි සිනමා නිලි නිල්මෙනී තෙන්නකෝන් සමග දැන් තව ලස්සන ගීත දෙකක් තියෙනවා දෙකම ලස්සනයි දැන් මීළඟ ගීතය අපි විරාමයට කලින් අහපු ගීතය වගේමයි ඒ මව හා සම්බන්ධයි දැන් ඒක අම්මාට කියපු එකක් මේක අම්මා දුවට කියන එකක් ඊටාම අපූරු ලස්සන නැලවිලි ගීයක් මට හිතන මෙතෙන්දි ඔබේ දියණිය ගැන ටිකක් අහන්න මොකද බොහෝ වෙලාවට ඔබ ඇය ගැන බොහොම ආඩම්බරයෙන් සඳහන් කළ නිසා ඇය මොනවද කරන්නේ ඇය ඇත්තටම අධ්‍යාපනය දැන් ලැබලා ඉවරයි ඉතින් ඔන්ලයින් තාක්ෂණයෙන් ඉගෙන ගන්න දැන් ඒ කියන්නේ වෛද්‍ය විද්‍යාව සඳහා ඉගෙන ගන්න ඉතින් බොහෝ දුරට වැඩිදුර අධ්‍යාපනය සඳහා ලංකාවෙන් යයි ඉතින් ඇය ඉතාමත්ම හොඳින් ඇගේ වැඩ කටයුතු කරගෙන යනවා දියණියගේ ඉතින් මට ඉන්න ඉතාමත්ම හොඳ දියණියක් හරිම ඉවසීමෙන් හැමදේම හොඳින් බලාගෙන හැමෝටම ආදරය කරන දියණියක් ඉතින් මට හරි ආඩම්බරයි මට ඒ වගේ දුවෙක් ලැබිච්ච එක ඉතින් මම මගේ දියණියට විතරක් නෙමෙයි හැම දරුවෙකුටම මං හරි ආදරෙයි ඒගොල්ලෝ ඔක්කොම දරුවෝ මගේ ඉතින් මම මේ ගීතය තෝරගන්නත් හේතුනේ සුජාතා අත්නායක මහත්මියගේ
මියුසික් ක්ලාස් එකට මං ඉස්සර ගිහිල්ලා තියෙනවා. මං වයලින් එහෙකුත් අරගෙන ඔය එනවා. මේ ජනකලා කේන්දරේ තිබුණේ මං ඉගෙනගෙන තියෙන එතුමියගෙන් මං ඒ කාලේ ආසයි ඉතින් මං හිතුවා මට සින්දු කියන්න පුළුවන්ද දන්නේ නැහැ ඒකත් පුළුවන්ද කියලා බලන්නත් එක්ක අම්මගෙන් අවසර අරගෙන අම්මත් එක්ක ආවා මට මතකයි ඒ කාලේ ඉතින් එතුමිය ලංකාවේ සිටින ශ්‍රේෂ්ඨ ගායිකාවක් ඒ වගේම ලතා වල්පොළ මහත්මිය ඇන්ජලින් මහත්මිය මේ හැමෝම ලංකාවට ගොඩාක් වටින සම්පත් නොමැරෙන සිනමාව ඉහලින්ම තියන්න උදව් කරපු අය ඉතින් මේ මේ මේක ඇවිල්ලා මේ මේ දරුදුක චිත්‍රපටයේ 1967 ඉතින් ඒ ගීතය සියලුම දරුවෝ වෙනුවෙන් මම මේක තෝරාගත්තේ මොකද මේ චිත්‍රපටිය සහ මේ ගීතය එදත් අදත් හැමෝටම මුමුණන්න පුළුවන් ලස්සන ගීතයක් අපි ආරාධනා කරමු අපි ගායන ශිල්පිනියට යොනාලී නිශාක්‍යට මේ ගීතය ගායන්න සුජාතා ඉතින් තව පොඩි ඉල්ලීමක් තියෙනවා මට කමනේද කියන්න අපි දැන් අර දරුවෝ ගැන මේ අම්මා කෙනෙක් දරුවෙක් ගැන කියන මේ ගීතයන් නිසා මොකද්ද ඔයයකට මේ අර අම්මා කියන බැඳීම මට පුදුම විදිහට ඇවිල්ලා තින්නේ මම අම්මා කියන ඒ වචන තුනත් එක්ක ගොඩක් දේවල් වල මම රංගනේ යෙදුණා ඉතින් මම කවදා මියුසික් වීඩියෝස් වලට ඉඳලා නැහැ අයියා හැබැයි මට අවස්ථාව ලැබුණා මේ ජූට් රොබර්ට්ගේ අම්මා කියන ගීත පෙළම එයා ගීත තුනක්ම කරා ඒ තුනේම මට අම්මා හැටියට පෙනී සිටින ඒ අවස්ථාව මට ලැබුණා මම හරිම කැමැත්තෙන් ගියේ චුට්ටක් එයාගේ පොඩ්ඩක් කියන්න පුළුවන් දර අම්මා කියන බහතුනා ගීතේ චුට්ටක් මං හරි ආසයි ඒ ගීතේ පොඩි කැලක් මියංගට කියමු එහෙනම් ඒ ගීතේ ගායනට කියන්න අම්මා කියන බහතෝරනා වයසේ ඉඳලා නැතිවම පෙරීවුණා ගන්නා හුස්මන් පාවා නැලවිලි කීයක් වුණා මක හැරුණාද අම්මාව පෙම් කරනද මා පෙම් කරනද දැන් අපි අපේ ගායන ශිල්පිනිය යොනාලි තිෂාක්යට ආරාධනා කරමු නිල්මිනි තෝරාගත් ඒ අපූරු දරු නැලවිලි ගීය ගායන්න මුල් ගීතය ගායන ශිල්පිනි සුජාතා අත්නායක ගායනා කළේ කරුණරත්න බේසිකරයන්ගේ ගී පද සංගීතයේ ටී ෂෙල්ටන් පෙරේරා දරු දුක චිත්‍රපටයෙන් ගීතය උපුටා ගන්නේ
රංගන ශිල්පිනී නිල්මිනී තෙන්නකෝන්ගේ රස මතක සමග ගත කරන අවසාන විනාඩි කීපය. දැන් තවත් ලස්සන ගීතයක්. කාන්තාවකගේ ස්වභාවය කවියක් වගේ වුණාට දැන් මා මුලින්ම වැඩසටහන ආරම්භ කරනකොටම කිව්වේ ඔබ දිරිය කාන්තාවක් කියලා. ජීවිතයේ අභියෝගවලට නොසැලී මුහුණ දෙන බිඳුණු තන් හදාගෙන ජීවිතේ ඉදිරියට ගෙන යන කෙනෙක්. දැන් මට කියන්න ඔබෙන් කාන්තාවන්ට ගන්න පුළුවන් පාඩමක් විදිහට. දැන් පෞගිය මේ වසංගත කාලය පෞගිය කාලේ රංගන ශිල්පීන්ට ආදායමක් නොතිබුණු කාලේ කොහොමද ඔබේ ජීවිතයට මුහුණ දුන්නේ? ඒ වගේම සමස්තයක් ලෙස ඔබේ ජීවිතෙන් කාට හරි දෙන පාඩම මොකක්ද? ස්තුතියි ප්‍රශ්නය ඇහුවට. සියලුම කාන්තාවන්ට කියන්නේ කාන්තාවක් වෙන්නේ යුවතියක් වෙලා ඉඳලා අපි කාන්තාවක් බවට පත් වෙනවා. ඉතින් මවක් වෙනවා. දැන් මේ වැඩසටහන ඇතුළේදී කුයි වෙලේක හරි මට කඳුලක් එන්නේ නැති. ඒ මම මිනිසෙක් නිසා. මට හැංගීම් දැනීම් තියෙන නිසා මට ඇඬෙන්නේ නැති. මොන දේ වුණත් මං කියන්නේ එකම දෙය චන්දනයි, අපි හැම වෙලේම අඬන්න ඕනේ නැහැ. ජීවිතේ යම් යම් තැන්වල වරදින්න පුළුවන්, හරියන්න පුළුවන්. වරදින තැන ගැන හිතන්නේ නැතුව හරියන තැන ගැන හිතලා සතුට වෙන්න ඕන. මේ විශ්වයට ස්තුති කරන්න ඕන. ඒ වගේම තමයි ඔබතුමා අහපු දේ මොනවද දෙන්න පුළුවන් පණිවිඩය සහ මේ මේ කොරෝනා වසංගතයත් එක්ක ජීවිතේ ගොඩාක් හැලහැප්පීම් වලට මුහුණ දුන්න පවුල් ගොඩක් ඉන්නවා, අසරණ පවුල්. හැබැයි මම මං ගැන කතා කරොත් මම රංගන ශිල්පිනියක් විතරක් නෙමෙයි, මම ව්‍යාපාරිකාවක්. ඉතින් මෙහෙම කොවිඩ් වසංගතයක් එයි කියලා දන්නේ අපි ලෙඩ වෙයි, මොන හරි යම් ප්‍රශ්නයක් ඇති වෙයි, ඒ මොන යම් අවස්ථාවක හෝ තනි ගැහණියක් හැටියට පවුලක් හැටියට මං රැක ගන්න ඕන. මට යුතුකම් ගොඩක් තියෙනවා. ඉතින් ඒ යුතුකම් මං ඉෂ්ට කරන්න ඕන තනියම. ඉතින් ඒ නිසා එතකොට මම හරි හම්බ කරන දේවල් මං කාන්තාවක් හැටියට ගැහණියක් හැටියට මං එක ඉතුරු කරගත්තා වියදම් කරන්නේ නැතුව. ඔන්නේ ඉතුරු කරගත්ත දේ මට මේ අවුරුදු එකමාරට ප්‍රයෝජනවත් වුණා. මට ජීවත් වෙන්න සහ මගේ දියණියගේ අධ්‍යාපන කටයුතු වලට. මොකද මං හැමදාම වැඩ කරේ ඉස්සර ඉඳලම ඉස්සරහ ගැන හිතලා. මම හෙට මැරෙයිද දන්නේ නැහැ. නමුත් ඉස්සරහ ගැන හිතලා මම වැඩ කරේ. ඒ නිසා මොන ප්‍රශ්නය ආවත් ගොඩක් කාන්තාවන් මට මාතක කතා කරනවා. මං කියන්නේ මොන ප්‍රශ්නය ආවත් තමන්ගේ ධෛර්යයේ හිතේ ශක්තිය තියාගන්න. මොකද කවුරු මොනා කිව්වත් තමන් වර්ධින තැනකදී තමන්ගේ හිතේ ශක්තිය තියාගන්න. මොකද බුදුහාමුදුරන්ටත් ලෝතර බුදුහාමුදුරන්ටත් හතුරු හිටියා. ඒ ළඟම හිටපු හතුරු හිටියේ ජේසු ක්‍රිස්තුස් වහන්සේටත් ළඟම හිටපු හතුරු හිටියා. හැබැයි උන්වහන්සලා දේශනා කරන එක නැවැත්වේ නැහැ. ඒ නිසා මටත් කියන්න තියෙන මොන හතුරාවත් මම මගේ ගමන අනිවාර්යෙන්ම මම යනවා. ඒ ගමන මම වටගන්නේ නැහැ. ඉතින් දැන් ඔබ මනෝ උපදේශිකාවක් හැටියටත් කටයුතු කරනවද? මං ඒක කැමැති මන්දයක්. මං ඒ උපදේශන මාලාවක් අවුරුදු ගාණක් වැඩසටහන් තුලින් කරා. ඉතින් ඊට පස්සේ ඒ ගැන මං අධ්‍යාපනය ලබන්න පටන් ගත්තා. ඉතින් මගේ ජීවිතේ දැන් භාගයක්ම ගෙවෙනවා. එහෙම ගොඩාක් කාන්තාවන්ට එක කතා කළේ ඒගොල්ලන්ගේ හිත හදන්න හැමෝගෙම. ඉතින් අපි පොඩි කාලයයි අපි මේ ජීවත් වෙන්නේ. අපි මේ ලෝකෙට ආවන සතුටින් ඉඳලා යන්න ඕන කිසිම කෙනෙකුට හිංසා කරන්න නැතුව. හොඳයි, මම හිතන්නේ අපි මේ ගත වූ විනාඩි ගණනාවත් සතුටින් හිටියා කියලා. අපිට ඔබේ අත්දැකීම් බෙදා දීම පිළිබඳව ස්වර්ණ වාහිනී අපේ මාත්‍රා නිෂ්පාදක කණ්ඩායම වෙනුවෙන් ස්තුතිය පිරිනමනවා. රංගන ශිල්පිනී නිල්මිනී තෙන්නකෝන් මහත්මියට. ඒ වගේම අද වෙනදා වගේම අපේ සංගීතය උදේශින්දුල ප්‍රමුඛ සාරෝ සංගීත කණ්ඩායම ගායනයෙන් එකතු වුණා විහංග නිලක්ෂණ සහ ජොනාලි දීක්ෂා. ඒ වගේම කාංචි සෙනවිරත්නත්, ඒ අයටත් ස්තුතිය. ජොනාලි නිශාඛ්‍යාට ආරාධනා කරනවා මීළඟ ගීතය ගායනට. මුල් ගීතය චන්ද්‍රලේඛා පෙරේරා ගායනා කළේ. මාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ගී පද සංගීතය ආචාර්ය රෝහණ වේරසිංහ. දැන් වැඩසටහන අවසන් කරන්නටත් එක්කම මේ ගීතයට ඔබේ කැමැත්තත් කියලම අපිට අවසන් කරන්න පුළුවන්. ඔව්, මේ ගීතයට කැමැති මේ එක කියන ටෙලි නාට්‍ය ගීතයක්. මම ඇත්තටම හරිම
තරුණ පොඩි වයසෙ හිටියේ මේ නාට්‍යයට ඩි බිනිහාසිංහ අම්මාව තෝරගත්තා ඉතින් ඒකේ මම ඉස්කෝලේ යන ළමෙකුට චන්ද්‍රලේඛක් අත් එක්ක මම රංගපෑවා ඉතින් මං කිය මගේ රංගන පාසල එතන තමයි එතකොට මම චන්ද්‍රලේඛක්කට ගොඩාක් ආදරේ ඇගේ ජීවිතේ ඒ කියන්නේ ඇය කාන්තාවක් හැටියට මම තරුණ ළමෙක් හැටියට ඇය හඬපු තරම්ම ජීවිතේ නැගිට කාන්තාවක් ආදර්ශමත් කාන්තාවක් ඉතින් ඇය වෙනුවෙන් ඇයට උපහාරයකට තමයි මම මේ ගීතය තෝරගත්තේ මේ ගීතයත් සමගින් අද අපි මාත්‍රා වැඩසටහන නිමවටපත් කරනවා අපි යලිත් හමු වෙමු පුරුදු විදියටම विराग राग अतरे तनी
ඇගේ පහළොව ඈ මනසින් මිදහලදා